හොඳ ්‍රේදයක ැනට පවතින වගාවක් සාමාන්‍යෙන් ආරක්ෂි ගෘහැක්තුළ හැමවෙලාම නිර්දේශයක් විදිට අපි භාවිතා කරනවා තනි කදක් නඩත්තු කරන්න කියන නිර්දේශය තක් කලි වගාවේද. ඒක්‍රමේද හැමවෙලා පාර්ශවිකන සියලුම ශාකාවන් අපි ඉවත්කිරීම සිද්ධ කරන. අන්න ඉවත් කරන ශාකා පුළුවන් පාවිච්චි කරන්න මේකෙද අපට පුළුවන් තෝරාගන්න සාමාන්‍යයෙන් ප්‍රධාන කඳෙන් ඇතිවෙන මේ විදිේ හරිකිල්ලා. මේක අංඟල් දෙකක් දෙක හමාරක් ප්‍රමාණයට වර්ධන විච්ච එකක් ගන්නවන ගඩක් නොහොඳදයි එකදැ අපිට පුළුවන් මෙල මේ ආකාරයට ඒරිකිල්ල. ශාකට හානියක් මොහන කාරයට කපායි මේ රිකිල්ල පපයි වැත්කර ගැනීමත් මේ කටයුත් අපි උදේවරුවක සිද් ගැන තම ඩත් මුහොද වෙන්නම් ශසාක මුල් පත්‍රවලින් ගැන විශෂ දෙවෙවනි හ හත්තෙන පත්‍ර අතර හටගන්නා ශාක ලබා ගැනීම වඩාත් සාර්ථක බවටට පරීෂණවලින් තහුරලා තියනයි කපායිවත් කර ගත්ත රිකිලි මේ ආකාරයට ජලමඳනකට යොදා ගන්න පුළුවන්නම් කොඩක් මොහොන්දයි. ඊට පස්සේ අපිට පුුවන් මේ සිටවන් අවශ්‍ය වගේ මාධ්‍යය. පරන්න ඒ සඳහා මූලික අපිට භාවිතා කරන්න ඕේ කොහුබත් කොම්පෝස්ට් ඒ වගේම ගංගා වැලි මේක දනුපාතයක් දෙදර අපට පාච්ච කරන්නව වෙනවා කොහුබත් කොටස් දෙකට කොම්පෝස් කොටස් එකක් සහ ගංගා වැලි කොටස් එකක් වෙන විදි මේ එදර අපට කොහුබත් කොටස් දෙක ගන්න පුළුවන් එේ හුඳින් ජීරගේ කොම්පෝස් එක කොටසක් ගංගා වැලි එකො. වර්ගතුන හඳ නිිශ්්‍ර කරලා අප සකස්කර ගන්න පුළුවන් එනවා මේ රිකිලි සිටවීම සඳහා යෝගග්‍යවන වගා මාධය මේකතිී තතමනය සම්බන්ධයෙන් සැලකලි මත්වෙන්න්න ඕනි අපි සාමාන්‍යයෙන් සල්කන ආකාරයට මාධ්‍යියක තෙතමනය මධ්‍යස්ථ ප්‍රමාණයක තියෙන් ඕෝනනි මේදර සකස්කරගත්තයෙන් පස්ස පිඩ චක්චා කල බලන්න පුුවන් මේ ආකාරයට ගුලි කරහාම ජලය වෑසේෙන් නැති ප්‍රමාණයටත් නැවත දිගැරීමේදී ඉහින් ලෝවන ආකාරයටත් පවතින් ලෝ. කපාගත්ත්‍රකිල්ලේ ප්‍රමාණයෙන් විාල පත්‍රතිය නොන මේ ආකාරයෙන් එම පත්ත්‍රීබත් කිරීම කරන්න පුළුවන්. ඒ හර හනවශ්‍ය විදිහට මේරිකිල්ල මුල් අදදවන තුරු වියලීමෙන් වලක්වා ගන්න පුළුවන්. ඒවගේම පහල කොටස, සක හතලිස් පහක ආනතිය තියෙනආකාරයට කපා ගැනීම තුළෙෙන් වැඩි මුල් අත්වාගැනීමේ හැකියාවක් අපටි ලබාගන්න පුළුව. ඉන් පසු අපි නිසාආකාරයෙන් සකසාගත්ත මාධ්‍යය තවන් තැටිවලට පුරුවන්න පුළුවන් ඒකදැපිට මේ ආකාරය රිජිෆෝර්ම් තැටියක්කෝ පලාස්ටික් තවන් තැටි භවතා කරන්න පුළුවන්. අපිට මේආකාරෙන් සම්පූර්ණ තැටියම පුරුවවා ගැනීම සිද්ධ කරන්න ඕනි සකස් කර ගත් මාධ්‍යෙන් ඉන් පසුව අපට පුළුවන් මුලින් සකසාගත්ත රිකිීලීමේ තවන් ඇැටිය සිටුව ගැීම සිද්ධ කරන්න ඒදී අපිට පවිච්චි කරන්න එවා පුංචි ලී කෝටුවක් වගේ දෙය මේක පපුංචි සිදුරක්හදල සාමනය අඟල් භාගයක් විතර ගැඹුරට මේරිකිෙල් ඇතුල් කල්ලා මේවටේ තද කිරීම සිද්ධ කරන්න දින තිහක් පමණ රත්තුකරපු තවාන ඉන්පස්සය අපට පුළුවන් සාමාන්‍යය වගාක්‍රමය යටතේ ආරක්ෂසිත ගුටයක් තුළ වගා කරන්න එහිදී හුඟත් කලාට පිට සාමාන්‍ය වගේ පිළිුවත්ම අනුගමය කරන්න පුළුවන් විේෂම ජලයේදීම පොකොරේදීම එසීලම කටයතු සාමාන්‍ය ආකාරෙන් සිද්ධ කරන්න පුළුවන්. නමුත් මේ පැලවල විශේෂත්වයක් අපි දකිනවා විශේෂෙන්ම පරිනත කොටසක් අපි භාවිතා කරන හින්දා. මේක ඉක්මනි මල්පිප මේ ප්‍රවණතාවයක් පෙන්න්න. ඉ ඒනිසා ගොමත්තු විශේෂෙන් සැල්කලිමත්වෙන් ඔනු මේ ක්‍රම අනුගනය කරනවා නං. මුලින් විශේෂම දවස් තිහක් පමණ මාසයක්කට කලින් පිපෙන. සියලුමු මල් ඉවත් කරන්න ඕනි සාර්ථක වගාවක් ලබාගන්න මේක්‍රමයෙන් වගාව නිසි ලෙස නඩත්තුකරෝ සාමාන්‍ය බීජ පැලයකින් ලබාගන්න වූ අස්සන්නම ලබාගන්න පුළුවවම්බාවට පර්ේෂණ වලින් තහවුර වෙලා තියෙනවා ඒ වගේම හොඳ ගුණාත්මෙන් අදාළ ප්‍රබේදය ලක්ෂණ නිසි අර අයුරින්ම ලබා ගැනීමට හැකි බවත් අහුරු වෙලා තිය ඒවගේම මේක්‍රමේ අනුගමනය කිරීම තුළින් අපිට සාමාන්‍ය බීජ පැලයක් හිතවලා අසන්න ගන්න දින හැත්ත පහක පොමණ කාලයක් අත වෙනවා. ඊට වඩා දින පහක් දහයක් අඩුවෙන් අපිට අසන්න එලා ගැනීමේ හැකියාවත් මේ ක්‍රමවේදයේ තුළදී අපි අධදකලති.